පස්වෙනි බුද්ධ අධිෂ්ඨානය රුවන්වැලි මහා සෑය දුටුගැමුණු නම් රජ කෙනෙක් ලංකා භූමියේ මහා සෑයක් කරවලා මාගේ ශාරීරික ධාතුන් මහන්සිලා ඩ්‍රෝනයක් එහි තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ කරඬු අහසට පැන නැගලා ඩ්‍රෝනයක් ධාතුන් මහන්සීලාගෙන් බුදුරුව මවාගෙන අහසේ යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අධිෂ්ඨානයක් කරා. ඒ තමයි පස්වෙනි බුද්ධ අධිෂ්ඨාන. පිංගතුනි ඉතිහාසෙ රුවන්වැලි මහා සෑය ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා එදා දුටුගැමු රජුරු කරඬුව හිස මත තියාගෙන පෙරහැරින් ඇවිල්ලා චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරලා එදා ධාතු ගර්භයට ඇතුල් වෙලා ධාතු ගර්භයේ මත මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේ සහිත කරඬුව තබන්න සූදානම් වෙද්දිම කරඬුව හිසෙන් අහසට පැන නැග්ගා. අහසේ විවර වෙලා ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරුවක් මැවිලා බුදු කෙනෙකුට පමනක් කළ හැකි අසිරිමත්ම පෙළහර තමයි යමා මහ පෙළහර පෑම. මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා අහසේ යමා මහ පෙළහර පාලා මේ රුවන්වැලි මහා සෑය ධාතු ගර්භයේ තුල පිරිනිවන් මංචකේ පිරිනිවන් පාපු ආකාරයෙන් වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා බුද්ධ අධිෂ්ඨාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ සිටීමෙන්මයි මේ අධිෂ්ඨානයන් සිදු කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගේ මිසිරේවා මෙපමණ කාලයක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකෙ වැඩ සිටිත්වා කියලා විශාලම ධාතුන් වහන්සේලා හැටියට නොකැඩි නොබිඳි නොවිසිරි ධාතුන් වහන්සේලා හත් නමක් ඒ ආකාරයෙන්ම පවතින අදිෂ්ඨාන කරන ඊළඟට අනිකුත් සියලුම අස්ති ධාතුන් වහන්සේලා ප්‍රමාණ තුනක් යටතේ බිඳිලා විසිරීලා යනවා පිරිනිවන් පෑමත් සමග මුම් පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට උතුම් ධාතුන් වහන්සේලා බිඳිලා විසිරීලා යනවා මෙන්න මේ අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේදා පිරිනිවන් මංචකේ සංඝයාට පිරිනිවන් පාන බව දැනුම් දීලා මහණෙනි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව මේ ධර්ම විනය ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළිගන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරු පිරිනිවන් පාන පෙර විමසනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒක රජවරුන්ට පවරන්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච රාජරාජ මහා මාත්‍යවරු ඉන්නවා හරියට සක්විති රජ කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරන විදිහටමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ යුත්තේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ ශ්‍රී දේහයක් ආදාහනය කළ යුතු පිළිවෙල අලුත් සිවුරු 500කින් කපු කුළුම් පටල 500කින් වෙන වෙනම ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහනය කළ යුතුයි මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා එදා දසදහසක් ලෝක ධාතුවම කම්පාවට පත් වෙමින් බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්ධානයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාල් පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් පුරා ශ්‍රී දේහයේ සැදැහැවතුන්ට දැකබලා ගන්න සැලැස්සුවා කියලා සඳහන් වෙනවා අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක් ගැන හිතන් කෙනෙක් මිය පරලව ගිහිල්ලා දින 2 3 යනකොට මොන තරම්නම් ශරීරයෙන් දුර්ගන්ධයක් හමන ඇඟ ඉදිමෙනවා නහයෙන් සමාලාට කටෙන් කන් වලින් මේ නව දොරෙන් පණුව වැగిරෙනවා ඕජා වැగిරෙන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් ශ්‍රී දේහය ඊ ආකාරයෙන්ම පැවතුනා කිසිම වෙනසක් නොවි ශ්‍රී දේහය ඒ විදිහට පැවතුනා දින 7කට පස්සේ සුවඳ පැන් වලින් දෝණේ කරලා අලු සිවුරකින් එතුවා උඩින් කපු පුළුම් පටලයක් එතුවා ආයම සිවුරක් එතුවා උඩින් කපු පුළුම් පටලයයි ආයම සිවුරයි කපු පුළුම් පටලයයි මේ විදිහට සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතලා රන් දෙනක තැම්පත් කරා අත්තරන් වලින් සකස් කරපු රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයකට නැංගුවා මේ සඳුන් චිතකයට ගිනි දැල්වද්දී ඒ ගිනි දැල් අර රන් දිනේ සිදුරු ඇතුලින් යන ගිනි දැල් වලින් කපු පුළුම් පටලත් සිවුරුත් දැවෙනකොට ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාවදාළ ශ්‍රී ශරීරයේ ශ්‍රී දේහයේ ආදාහනය වීම සිදු වුනේ. පිංගතුනි එදා මල් රජදරුවන් 4 දෙනේ දැන් චිතකේට ශ්‍රී දේහේ නංවලා ජටාවල් බැඳලා සුදු අතින් සැරසීලා
ගිනි මැල හතරක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කළ චිතකේට ගිනි දල්වන්න හදනකොටම චිතකේ ගිනි නිවෙනවා. මල් රජදරු 8 දිනක් ගිනි දල්වන්න හැදුවා. ඒත් ගින්න නිවිලා යනවා. මල් රජදරුව 16 දිනක් උත්සාහ කරා චිතකේට ගිනි දල්වන්න. ඒත් ගින්න නිවිලා ගියා. අවසානයේ වුන් එතන වැඩ හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රයි. උන්වහන්සේට ගිහින් වැඳලා කියනවා අනේ සාමීනි ඇයි මේ අපේ අඩුවක් නිසාද අපින් යම් වැරද්දක්වත් වෙලාද ශ්‍රී දේහයට ගිනි දල්වන්න බැරි මොකද මොකක්ද හේතුව උන්වහන්සේ දිවසින් බැලුවා රජදරුවනි දෙවියන්ගේ අදහස් වෙන දෙයක් දෙවියන් කැමති නැහැ කිව දැම්ම චිතකයට ගිනි දල්වන්න එතකොට අහනවා ඇයි ස්වාමීනි දෙවියන් දැන් අකමැති උන්වහන්සේ දිවසින් බලනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් පිරිවරාගෙන පාවා නුවර ඉඳන් වඩිනවා කුසිනාරාව උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා අනේ බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව මට දකින්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර මට සම්බුදු සිරිපතුල් බුදුගුණ සිහි කරමින් නළලි තියාගෙන වන්දනා කරගන්න ලැබේවා ලැබේවා කියලා සිහි කර කර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා උන්වහන්සේගේ හිත දකින දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සිරිපතුල් වන්දනා කරගන්න තෙක් ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ කිව්වා. දැන් හැමෝම දැනගත් කාරණේ බලාගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩීවි දැන් වඩී. ටික වෙලාවක් යනකොට ඈතින් උන්වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන වඩිනවා. පිංගතුණී ධර්මයේ සඳහන් වෙන අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබ්බා කියනවා. බොහෝ දෙනෙක් බාහිර පෙනුමට මේ බුදුරජාණන් වහන්සේ නේද කියලා මහා කාශ්‍යප හාමුදුරුව දැකලා සමහරු රැවටෙනවා. ඒ හේතුව නිසාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ වැඩිපුර මිනිස්සු අතර ගැවසෙන්න කැමති වුණේ නැහැ. උන්වහන්සේ දූතාංග සමාදන් වෙලා මහා වනාන්තරී පිප්පලී ගුහාවේ කැලේට වෙලා තමයි බොහෝ කාලයක් වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණේ දෙවියන්ගෙන් දැනගත්තා. උන්වහන්සේටත් අදිෂ්ඨාන කළ බලනකොට උන්වහන්සේගේ නුවණටත් වැටහුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. එදා 500ක් ශිෂ්‍ය භික්ෂූන් පිරිස පිරිවරාගෙන පාවා නුවර ඉඳන් වඩිනෝ. ඈතින් දකින අයට බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ එක පාට සිහි වුණා. උන්වහන්සේගේ ස්වරූපයත් එක්ක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කළ සිවුර ඒකාංශ කළ පොරෝගෙන අපි චෛත්‍යයක් වන්දනා කරනවා වගේ දක්ෂිනාරුතව මේ චිතකේ වටා තුන් වතාවක් බුදුගුණ කිය කියා ප්‍රදක්ෂිනා කරා. චිතකේ සිරිපතුල් පිහිටන තැන දන ගහගෙන අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ ශ්‍රී දේහයේ කපපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා රන් දිනක තැම්පත් කළා මේ චිතකේට නම් වලා තියෙන. රන් දින නොසෙල්වි සිරිපතුල් පමණක් එළියට නික්මිලා මගේ නළලේ පිහිටාවා කියලා චිතකේට නළල තිබ්බා. හරි මාශ්චර්යයි. පිරිනිවන් පාවදාළ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් රන් දිනෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලේ පිහිටන. උන්වහන්සේ සිරිපතුල් නළලේ තියාගෙන පිරිමදිමින් බුදුගුණ සිහි කර කර බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයෙන් වන්දනා කරගත්තා. ඒ මොහොතේ තමයි මල් රජදරුවන් ඇතුළු පිරිස අවසාන වතාවට සිරිපතුල් වන්දනා කරන මොහොත. සිරිපතුල් වන්දනා කළ අවසන් වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිස සිරිපතුල් වලින් ඉවතට ගන්නවා සමගම පෙර තිබූ පරිදිම සකස් වුණා. ඒ සැනින් දේවානුභාවයෙන් ඉබේම ගිනි ඇවිලුණා. කාටවත් ගිනි දල්වන්න ලැබුණේ ඒ සැනින් ඉබේම ගිනි දැල්වුණා. එතකොට දේශනාවේ සඳහන් වෙනවා මෙහෙම ගිනි දැල් අතරින් ශ්‍රී දේහේ ගිනි දැල් වෙනකොට ගිනි දැල් අතරින් කේම මහරහතන් වහන්සේ චිතකයේ ඇතුළට යන තේජෝ කසිනේට සමවැදිලා උන්වහන්සේ ඉරුදීන් බුදුරජාණන් වහන්සේගේ වාම යටි දලදා වහන්සේ අරගෙන කලින්ගු රට බ්‍රහ්මදක්ත රජුරවන්ට පැවරුවා රජතුමනි මේ බුදුරජාණන් වහන්සේගේ වාම යටි දලදා වහන්සේ සුදු බුදුරැස් රිහිදෙන මේ දලදා වහන්සේ පෙළහර පාමින් මිසදිටු රජුරුව පවා සම්මා දිට්ඨිය සද්ධාවේ පිහිටෙව්වා. ඒ උතුම් වාම යටි දලදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ අපේ බොහෝම සද්ධාවෙන් මේ ලක්වාසීන්ගේ විතරක් නෙමෙයි ලෝවාසීන්ගේම අප්‍රමාණ පුද පූජා ලැබමින් මේ ලංකා භූමිය තුල වැඩ සිටින්නේ.
ඊළඟට චිතකේ ගිනිදල් අතරින් සරබූ කියන මහරහතන් වහන්සේත් ගිනිදල් අතරින් ඉරුදියෙන් ඇතුළට ගිහින් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගන්න. අරගෙන 500ක් භික්ෂුන් වහන්සේලා සමග අහසින්ම මයංගනේට වැඩම කරලා සුමන සමන් දෙවියන් කේශ ධාතු තැන්පත් කළා ඉදි කරපු මයංගන සෑය ධාතු ගර්භයේ තුලම ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා නාග ලෝකයෙන් නාග වර්ණ පාෂාණ ගෙනහැල්ලා ධාතු ගර්භයේ වහල චෛත්‍ය තවත් විශාල කරන. එතකොට අපිට පේනවා මෙන්න මේ උතුම් ධාතුන් වහන්සේලා තමයි ගිනි දැල් අතරින් ඉරුදියෙන් ඉරුදි බල සම්පන්න මහරහතන් වහන්සේලා පෙරම ශ්‍රී හස්තයට අරගෙන කලින්ම ගත්තේ. අනෙක් ධාතුන් වහන්සේලා ඔක්කොම රන් දෙන තුල ඉතිරි වුණා. හරිම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනේ වෙලා අවසන් වෙනකොට අවට තිබ්බ සල් ගස්වල අතු ඉබේම චිතකයේ දෙසට නැමිලා පොළවෙන් උරාගත් ජල ධාරාවන් චිතකයට විහිදෙනවා. එහෙම චිතකයේ ගිනි නිවෙනවා. වැස්ස වලාහක දේවතාවුරු චිතකයට පමණක් වැසි ඇද හැලෙන්න සැලැස්සුවා කියන. චිතකයේ ගිනි නිවී ගියාට පස්සේ රන් දෙන ඇතෙක් මත තැම්පත් කරලා නගරයේ වටාම පෙරහැරකින් ප්‍රදක්ෂිනා කරවලා ධාතුන් වහන්සේලා බෙදීම පිණිස සකස් කරපු මණ්ඩපයකට තැම්පත් කරා. දැන් මේ මණ්ඩපේ මත තමයි ධාතුන් වහන්සේලා සියල්ල සහිත රන් දෙන තැම්පත් කරලා ධාතු බෙදන්න සූදානම් වෙද්දී ධාතුන් වහන්සේලා ඉල්ලගන්න රජවරු සේනා අරගෙන ඇවිල්ලා හැමෝම කියනවා අපිට ධාතුන් වහන්සේලා භාගයක් ඕන. ශාක්‍ය වංශිකයෝ කියන බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක්. අපිට ධාතුන් වහන්සේලාගෙන් භාගයක් ඕනේ. ඊළඟට රාමගාම නගරේ කෝලිය රජදරු බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ නෑදෑයෙක් කියනවා උන්වහන්සේ අපේ කෙනෙක්. ඒ නිසා අපිටත් භාගයක් ඕනේ. ලිච්ඡවීන් කියනවා අපිටත් භාගයක් ඕනේ. අජාසත් රජුරෝ සේනාවක් අරගෙන ඇවිල්ලා ඇයි අපිට භාගයක්ම ඕන කියනවා. එතකොට මේ විදිහට රජවරු කණ්ඩායම් 8ක් ධාතුන් වහන්සේලා ඉල්ලනවා නැත්නම් අපි යුද්ධ කරලා හරි ලබා ගන්න. මේ රජදරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු බමුණ තමයි ඩ්‍රෝන බමුණ. යන්තම් ඩ්‍රෝන බමුණට පුළුවන් වුණා යුද්ධයකට යන්නේ නැතුව මේ හැමෝම සමගි කරගන්න. මෙහෙම සමගි කරගෙන ධාතුන් වහන්සේලා සමසේ ඩ්‍රෝනේ බැගින් ඩ්‍රෝන 8කට බෙදලා දුන්නා. පින්වතුනි මේ ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවෙත් හරිම අසිරිමත් සිදුවීම් රැසක් සිදු වෙනවා. රන් දෙන විවර කරා. දැන් මේ රජදරුවෝ සියලු දෙනා සමගි කරලා රන් දෙන විවර කරනකොට හරිම ආශ්චර්යයි ශ්‍රී දේහේ පළවෙනියට මෝතලා තියෙන සිවුර පිලිස්සෙන්නේ නැහැ. ඒක බුද්ධ අදිෂ්ඨානය. 500 වෙනියට උඩින් මෝතන සිවුර පිලිස්සෙන්නේත් නැහැ. ඒකත් බුද්ධ අදිෂ්ඨානයක් මත ඉතිරි වෙනවා. සිවුරු 500කින් එතුවට සිවුරු දෙකක් පිලිස්සෙන්නේ නැතුව ඉතිරි වෙනවා. සිවුරු 498ම දැවිලා පිලිස්සෙනවා අනිත්. ඊළඟට කපපොළොන් පටල 500ම දැවිලා පිලිස්සෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පා වදාළ ශ්‍රී ශරීරේ ශ්‍රී දේහේ සම්මස් නහර සියල්ල පිලිස්සීලා දැවිලා යනවා. හැබැයි රන් දින ඇතුලේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙන්නේ නැහැ. ගිතෙල් ටිකක් දැවුනා වගේ රන් දින තුලම අතුරු දහන් වෙලා යනවා. රන් දින විවර කරනකොට හරි මාශ්චර්යයි සිවුරු දෙකක් තියෙනවා ඉතිරි වෙලා. මේ සිවුරු දෙක අතරේ බුද්ධ අදිෂ්ඨානය මත විසිරී ගිය ඒ උතුම් ධාතුන් වහන්සේලා වෙන් වෙන්ව පැවතුණා. විශාලම ධාතුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ හිස් කබලේ ඉදිරිපස කොටස ලලාට අස්තිය කියලා හඳුන්වනවා. මේ ලලාට ධාතුන් වහන්සේ ආකාරයෙන්ම රන් දිනේ ඉතිරි වුණා. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනම බෙල්ලේ ඉඳන් වම් මත දක්වා තියෙන උරහිස් අස්තියට කියන අපි වම් අකු ධාතුන් වහන්සේ. බෙල්ලේ සිට දකුණු අත දක්වා තියෙන දකුණු උරහිස් අස්තියට කියන දකුණු අකු ධාතුන් වහන්සේ. අකු ධාතුන් වහන්සේලා දෙනම ඒ ආකාරයෙන්ම රන් දිනේ ඉතිරි වුණා. ඊළඟට සතර දළදා වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල දළදා වහන්සේලා 49ක් වැඩ හිටියා. සම චත්තාරීසක දන්ත ධාතු කියනවා. මේ උතුම් දන්ත ධාතුන් වහන්සේලා 49ගෙන් සතර දළදා වහන්සේලා විශේෂයි. බුදු කෙනෙක් දහම් දේශනකොට සිනහ පහල කරනකොට සතර දළදාගේ සුදු බුදු රැස් විහිදුණා. සිරස වටායේ සුදු බුදු රැස් වළල්ල තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරමින් අහසට පැන නගිනවා. මේ සුදු බුදු රැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා ඒ ආකාරයෙන්ම රන් දෙනේ ඉතිරි වෙනවා. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා මොම් පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳිලා බිඳිලා යනවා. එතකොට ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදනකොට මේ ධාතුන් වහන්සේලා
රන් නැලියක් කියන්නේ රත්තරන් වලින් සකස් කරපු රත්තරන් භාජනයක්. මේ රන් නැලියෙන් පුරෝලා දෙකක් එක ඩ්‍රෝනයක් හැටියට තමයි බෙදලා දුන්නේ. ඒකට හේතුව අර මුම්පියලි ප්‍රමාණයට බිඳී ගිය 13 වහන්සේලා ඩ්‍රෝන බමුණගේ භාජනයේ පුරෝලා පහක ප්‍රමාණයක් තිබුණා. මධ්‍යම ප්‍රමාණයට බිඳී ගිය කඩසහල් ප්‍රමාණය 13 වහන්සේලාත් පුරවල පහක් තිබුණා. කුඩාම ප්‍රමාණයට බිඳී ගිය අබෑට ප්‍රමාණය සර්වඥ 13 වහන්සේලා පුරවල 6ක් තිබුණා. දැන් මේ ඔක්කොම ඩ්‍රෝනිය කියන්නේ අර පුරවල ඔක්කොම 16යි. මේ 16 පුරවල දෙක බැගින් කොටස් 8කට බෙදුවා. බෙදලා රජවරු 8 දිනකට සමගියෙන් ඩ්‍රෝනිය බැගින් බෙදලා දෙන. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව උතුම් 13 වහන්සේලා බෙදිලා යන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව බෙදලා දීපු 13 වහන්සේලා ඩ්‍රෝනිය බැගින් තැම්පත් කරලා චෛත්‍ය 8ක් මුල්ම කාලේ ඉදි වෙනවා. පිරිනිවන් පාපු සමයේ ඊළඟට ඩ්‍රෝන බමුණා අර රන් නැලිය තැම්පත් කරලා මුලින් දලදා වහන්සේලා තුන්නම හොරකම් කරගන්. හැබැයි ඒවත් ජටාවේ හංගගත් දලදා වහන්සේ සක්‍ර දෙවියන් දැකලා සිළු මිනිසෑයට අරගෙන යනවා. පාදයෙන් සංගවගත දලදා වහන්සේ ජයසේන නාරජු නාලුවට අරගෙන යනවා පොළොව ඇතුළෙම. ඉනේ හංග ගන්නවා තව දලදා වහන්සේ නමක් ඩ්‍රෝන බමුණා. ගහාන්දරු ද්වේෂයෙන් පැමිණි තරුණෙක් දැකලා ඔහු ඒ කරගෙන යනවා. මේ විදිහට අනෙක් දලදා වහන්සේලා තුන්නම ඩ්‍රෝන බමුණා කලින් හංග ගන්න උත්සාහ කරනවා. හැබැයි Tamante තුන්නම අහිමි වෙනවා. අවසානයේ 13 වහන්සේලා බෙදපු රන් නැලිය කොච්චර පූජනීයද? මම මේ රන් නැලිය තැම්පත් කළ චෛත්‍යයක් හදනවා කියලා රන් නැලිය තැම්පත් කළ චෛත්‍යයක් හැදුවා. ඊට පස්සේ රජවරු පිරිසක් 13 වහන්සේලා ඉල්ලගෙන එනකොට උන්ට නෑ ඔක්කොම බෙදලා දීලා. ඒ වෙලාවේ අර ශ්‍රී දේහේ ආදාහනය කරපු සඳුන් දරවල අලු තියනස්. ශ්‍රී දේහේ අලු නෑ. නමුත් දරවල අලු තිබුණා. ඒ අලු අරගෙන ගිහිල්ලා චෛත්‍යයක් සකස් කරාලු තැම්පත් කළා. ওই විදිහට චෛත්‍ය 10ක් නිර්මාණය වෙනවා. 13 වහන්සේලා ඩ්‍රෝනේ බැගින් තැම්පත් කරපු චෛත්‍ය 8කුත්, රන් නැලිය තැම්පත් කළ එක චෛත්‍යකුත්, ඒ සඳුන් දරවල අලු තැම්පත් කළ එක චෛත්‍යකුත් හැටියට. පිංගතුණි ඔය අතර බුදුරජාණන් වහන්සේගේ දැන් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2562ක් තමයි ගිය වෙසක් පුන් පොහෝ දවසේ අපි සමරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව තමයි බුද්ධ වර්ෂය ආරම්භ වෙන්නේ. පිරිනිවන් පාල අවුරුදු 2562ක් වෙනවා. අද මේ වෙනකොට ඒ උතුම් 13 වහන්සේලාගෙන් එක ඩ්‍රෝනයක්ම ලෝකෙ වැඩිපුරම අනෙක් 13 වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි අජාසත් රජුරෝ මැදිහත් වෙලා අර ඩ්‍රෝන 8ක් බෙදලා දීපු 13 වහන්සේලාගෙන් රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ඩ්‍රෝනේ ඇරෙන්න අනෙක් ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ම එකතු කරලා පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරා. ඒක ධර්මයේ හඳුන්වන්නේ වාල සංඝටකය කියලා. වාල සංඝටක චේතිය. අනාගතී අන්නේ තීර්ථක රජවරුන්ගෙන් හානි වෙලා ඒ ධාතු තැම්පත් චෛත්‍ය විනාශ කරලා 13 වහන්සේලාට උපද්ද්‍රවයක් වෙන බව උන්වහන්සේ දිවසින් දකිනවා. මේ පොළොව ඇතුලේ ධාතු නිධානය කරද්දී 13 වහන්සේලා ඩ්‍රෝන 8ෙන් ඩ්‍රෝන 7ක් තමයි ආරක්ෂා කරන්නේ. එතනදී අජාසත් රජුරෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා ඩ්‍රෝන 8ක්නේ. කෝ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ඩ්‍රෝනේ. ඇයි අපි මේ 13 වහන්සේලා ආරක්ෂා නොකරන්නේ? එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජුරවන්ට කියනවා, රජතුමනි ඒ ධාතු ඩ්‍රෝනේ අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න වෙහෙසිය යුතු නැහැ. බුද්ධ අධිෂ්ඨානයක් පවතිනවා. ඒ ධාතු ඩ්‍රෝනේ රාමගාම නගරි කෝලිය රජදරුව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ ඥාතීන් ටික. ඔවුන් මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිලා ගංගානම් ගඟ අයිනේ තමයි ධාතු තැම්පත් චෛත්‍යෙදි කරන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන රජතුමනි තව නොබෝ දිනකින් විශාල ධාරානිපාත වර්ෂාවක් එක්ක ওই චෛත්‍ය ගං යූරත් එක්කම කඩාගෙන මේ ගංගානම් ගඟට වැටිලා ගඟේ ගහගෙන යනව ධාතු කරඬු මහා සාගරයට යනවා. මහා සාගරයේදී නාගලෝකේ නාගයන් දැකලා බුද්ධ රශ්මි විහිදීමෙන් සාගරේ මත පාවෙමින් තියෙන මේ කරඬුව නාගලෝකයට අරගෙන යනවා. ඔවුන් නාගලෝකයේ තුල ධාතු මන්දිරයක් මවාගෙන මැණික් අතුරලා නාග වර්ණ පාෂාණයන්ගෙන් මැණික් වලින් අතුරපු ධාතු මන්දිරයක් තුල නාගලෝකේ නාගයන් මේ 13 වහන්සේලාට බොහෝ කල වැඳුම් පිදුම් කරනු
අනාගතේ ලංකා භූමියේ දුටු ගැමුණු නම් රජ කෙනෙක් පහළ වෙලා මහා සෑයක් කරවල. එදාට ඒ කාලේ වැඩ ඉන්න 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් නාගලෝකයට ගිහින් මේ ධාතු ඩ්‍රෝණයම අරගෙන ඇවිල්ලා ඒ මහා සෑයේ තැන්පත් වෙනවා. ඒ ධාතුන් වහන්සේලා ඩ්‍රෝණේ ආරක්ෂා වෙනවා රජතුමනි කියන. ඒ වෙලාවේ ඩ්‍රෝණ හතක් පමණක් පොළොව ඇතුලේ ආරක්ෂිතව තැන්පත් කරා. අවසානයේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ධර්මාශෝක රජුරු අර වාල සංඝටකේ හැටියට පොළොව ඇතුලේ ආරක්ෂා කළ අවුරුදු 200 ගාණක් තිබිච්ච ඒ උතුම් ධාතුන් වහන්සේලා වාල සංඝටක තැනින් ආපහු හොයාගෙන මොග්ගලී පුත්තිස මහ රහතන් වහන්සේගේ උපදෙස් ඇතුව 84 දහසක් වෙහෙර විහාරවල ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් චෛත්‍ය දී කරනවා. ඒ විතරක් නෙමෙයි ධර්මාශෝක රජුරු ලංකාවට බුදුරජාණන් වහන්සේ වළඳපු දානේ වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ලංකාවට එවනවා. දේවානම්පියතිස්ස රජුරවන්ට ප්‍රිය නිරිඳුනි, මම බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝුන් සරණ ගියා. මේ උතුම් ධාතුන් වහන්සේලා ලංකා භූමියේ යොදුණක් යොදුණක් පාසා චෛත්‍ය ඉදිකල ධාතු තැන්පත් කරන් කියලා ධාතුන් වහන්සේලා දානේ වළඳපු පාත්‍රයට පුරවලා යුවා කියලා සඳහන් වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ අද වෙනකොට උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2562ක් වෙනකොට මේ යුගයේ තුල ශ්‍රී ශරීරේ බුද්ධ අදිෂ්ඨානෙන් ඉතිරි වෙච්ච උතුම් ධාතුන් වහන්සේලා අතරින් දෙව්ලොව සිළුමිණි සෑය තියෙන, බඹලව තියෙන සළුමිණි මහා සෑය. ලංකා භූමියේ විතරක් නෙමෙයි ලෝකෙ බොහෝ තැන්වල චෛත්‍ය ඉදි කරගෙන බෞද්ධ රටවල බෞද්ධයන් ලෝකේ පුරා ධාතුන් වහන්සේලා පුංචි අභයටේක ප්‍රමාණය හෝ ධාතුන් වහන්සේ නමක් මොන ක්‍රමෙන් හරි කොහේ හරි චෛත්‍යකින් හරි වඩම්මගෙන ඒ ධාතු තැන්පත් කළ අඩුම ගානේ බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ නම, එහෙම නැත්නම් උද්දේශික උන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා හරි තැන්පත් කරමින් චෛත්‍ය ඉදි කරනවා. පින්තුණි, අද මේ වෙනකොට මේ තුන් ලෝකෙම දෙව්ලෝ වේවා බමලෝ වේවා මනුලෝ වේවා වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙච්ච එක තැනක තියෙන චෛත්‍යයක් පවතීද? ඒ තමයි ලංකා භූමියේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ. රුවන්වැලි මහා සෑය, රුවන්වැලි මහා සෑය තැන්පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්ති ඥාතීන්ට, කෝලිය රජදරුවන්ට, රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ඒ උතුම් ධාතුන් වහන්සේලා ඩ්‍රෝණියම තැන්පත් වෙලා තියෙන්නේ රුවන්වැලි මහා සෑය. ඒ විතරක් නෙමෙයි, රුවන්වැලි මහා සෑයයි ධාතුන් වහන්සේලා තැන්පත් වෙද්දී දුටුගැමුණු රජතුමාගේ හිසින් අහසට පැන නැගලා කරඬුව මේ මහා සෑ මළුවට ඉහළ අහසේ බුදුරුව මවාගෙන බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරයේ යමා මහ පෙළහර පෑමක් සිදු වුණා කියන. ඔබ දන්නව, බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන්නේ. බුදු සිරුරෙන් ගිනි දැල් විහිදුමින්, ජල දහරාවන් විහිදුමින් බුදුරජාණන් වහන්සේගේ බුදු රුව මවාගෙන ධාතුන් වහන්සේලා අහස යමාමහ පෙළහර පෑව. එතකොට අපිට පේනවා මුගලන් හාමුදුරුවන්ටවත් යමාමහ පෙළහර පාන්න බෑ. හැබැයි ධාතුන් වහන්සේලාට බුද්ධ අදිෂ්ඨානෙන් බුදුරජාණන් වහන්සේට පමනක් කළ හැකි යමාමහ පෙළහර පාන්න පුළුවන් වුණා. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තුළ මොනතරම් බුද්ධ ශක්තියක්, බුද්ධ අදිෂ්ඨානයක් පවතිනවද. පින්වතුනි, රුවන්වැලි මහා සෑයේ ඉතිහාස තොරතුරු තූපවංශයේ තුල, ඒ වගේම මහා වංශයේ තුල ඉතිහාස පොත්පත්වල මේ රුවන්වැලි මහා සෑය ඉදි කරපු ආකාරය ගැන බොහෝ ලස්සන තොරතුරු සඳහන් වෙනවා. මේ රුවන්වැලි මහා සෑය ඉදි වෙලා තියෙන බිම මේ මහා භද්‍ර කල්පයේ සිව් බුදුරජාණන් වහන්සේලාම සේවනය කරමින් සමාපත්තියෙන් වැඩ සිටිය තැන. ඔබ දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ ලංකා භූමියේ ව්‍යාප්ත කරේ. දවසක් මිහිඳු මහරහතන් වහන්සේ රුවන්වැලි සෑය ඉදිවෙන භූමියේ ගහක් යට විවේකයෙන් භාවනා කරමින් වැඩ ඉන්නවා. දේවානම්පියතිස්ස රජුරෝ මල්වට්ටියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මල්වට්ටිය පූජා කළ වැන්දා. මිහිඳු මහරහතන් වහන්සේ මල්වට්ටිය අතට අරගෙන අදිෂ්ඨාන කළ දුන්න රජතුමනි, මේ මල් ටික මේ පොළොව වටේට ඉහින්න කියෝ. රජුරෝ මල් ටික පොළොවට ඉහින්නකොට පොළොව ගිගුරුම් දෙමින් පොළොව සෙලවෙන්න ගත්තා. රජතුමා මේ මොකද මේ කියලා අහනවා. ස්වාමීනි, ඇයි මේ පොළොව සෙලවුනේ? මල් ලිහිනකොට පොළොව කම්පා වෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, මෙතන
මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග ඒ කාලේ ලංකා භූමියට වැඩම කරලා මෙතන සමාපත්තියෙන් වැඩ හිටිය තැන. මේ මහා බද්ද කල්පේ දෙවනුව පහළ වෙච්ච කොණාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග මෙතන සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙන. මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග මෙතනම සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. රජතුමනි, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනි 500ක් මහරහතන් වහන්සේලා සමග මෙතනම සමාපත්තියෙන් වැඩ හිටියා. මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච සිව් බුදුවරුම සේවනය කරපු භූමියක් මේ. අනාගතේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් තැන්පත් වෙලා ලෝක පූජිත චෛත්‍යයක් මෙතන නිර්මාණය වෙනවා. ඒ නිසයි කිය පොළොව සෙලවෙන්නේ, පොළොව කම්පා වෙන්නේ. රජුරවන්ට ආසාවක් ඇති වුණ අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න. මම මගේ රාජ්‍ය කාලය තුල ඔබ වහන්සේක උපදෙස් ඇතුව මේ චෛත්‍ය ඉදි කරන්නම් කිව්වා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි, ඔබ සුදුස්සන් නෙවෙයි කිව්වා. මේ චෛත්‍ය ඉදි කරන්නම පෙරුම් පුරාගෙන එන පාරමී පුරාගෙන එන බෝධිසත්වෙක් ඔබේ මුණුබුරෙක් හැටියට දුටුගැමුණු නමින් අනාගතේ පහළ වෙනවා. අසංකීයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යන බෝධිසත්වේ. ඒ වෙලාවේ කියනවා රජ්ජුරුවන්ට සතුටු හිතුන, අනේ ස්වාමීනි, එහෙමනම් ඒ පින් ඇති මගේ මුණුබුරා මම ඉදි කරා හා සමානයික මගේ මුණුබුරෙක් මේ චෛත්‍ය මෙතන ඉදි කරනවන ස්වාමීනි මගෙන් මොකක්ද විය යුත්තේ? ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි, ඔය කියපු තොරතුරු සෙල් ටැඹක සටහන් කරලා මෙතන පිහිටවන්න කිව්වා. ඒ විතරක් නෙමේ, රත්තරම් පත්තිරුවල ලියලා ආරක්ෂිතව මේ තොරතුරු සටහන් කරලා තියන්න කියෝ. රජතුමා කරඬුවල තැන්පත් කළ මේ තොරතුරු ආරක්ෂිතව අනාගතයේ දුටුගැමුණු රජුරවන්ට මේ භූමිය හොයාගෙන චෛත්‍ය ඉදිකිරීම පිණිස මේ තොරතුරු සටහන් කරා. ඒ වගේම සෙල් ටැඹක, සාල් ගල් පෝරුවක සෙල් ටැඹක චෛත්‍ය ඉදිවන භූමිය මේ තොරතුරු සටහන් කරලා දුටුගැමුණු රජුරවන්ට මේක හොයාගෙන මෙතන චෛත්‍ය ඉදි කරන්න දේවානම්පියතිස්ස රජුරුව තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශපති සෙල් ටැඹ පිහිටවන්. දුටුගැමුණු රජුරුව පහළ වෙලා යුද්ධය අවසන් කරලා එදා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරලා යනකොට තමයි මේ සෙල් ටැඹ දැකලා මේ චෛත්‍ය මෙතන ඉදි කරන්න අරමුණ පහළ වෙන්නේ. එතකොට අපිට පේනවා එදා දුටුගැමුණු රජුරුව මේ මහා සෑය ඉදි කරපු හැටි. දෙවියන්ගෙන් ලැබිච්ච සහයෝගය, මේ මහා සෑය ඉදි කරද්දි සිදුවෙච්ච මහා අසිරිමත් සිදුවීම් රැසක් දේශනාවල සඳහන් වෙලා තියෙන. පිංගතුනි, රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ අසංකීයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මේ මහා බෝධිසත්ව රජතුමාගේ පාරමී ශක්තිය. ඒ වගේමයි එදා වැඩහිටි ඉර්ධි බල සම්පන්න ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාගේ ඉර්ධිමේ ශක්තිය. ඒ වගේමයි දෙවිවරුන්ගේ දිව්‍ය ශක්තිය කියන මෙන්න මේ කරුණ තුනම එකතු වෙච්ච ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ සියල්ල මත ගොඩනැගිච්ච ලෝකේ පූජනීයම චෛත්‍යයක් තමයි රුවන්වැලි මහා සෑ භූමි. හරිම අසිරිමත් තොරතුරු මේ රුවන්වැලි මහා සෑ ගැන සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනේ, වර්තමානයේ අපිට, ඔබට, මේ ලෝකයාට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි මේ ලංකා භූමියේ වැඩ සිටින ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ නිසා ඔබේ ජීවිතයේ ඔබ බෞද්ධෙක් නම්, ඔබ තිරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම්, මේ රුවන්වැලි මහා සෑය අභියසට ඔබේ ජීවිතයේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔබ මේ පුණ්‍ය භූමිය වන්දනා කරමින් තුනුරුවන් සිහි කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවස්සේ මේ චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරමින් බුදුගුණ සිහි කර කර ඔබ ජීවිතේ වන්දනා කරලා අප්‍රමාණ වශයෙන් පින් රැස් කරගන්න මහන්සි වෙත්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ මේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකෙ කොහේ තිබුණත් එකට එකතු වෙලා බුදුරුවක් මවාගෙන අහසෙ පෙළහර පාලා ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන විස්තර, ධාතු ඉවන්න කට්ටකතා ආදී ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙන තැන්වල ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මේ ධාතු පරිනිර්වාණ එදාට ආරම්භ වෙන්නේ රුවන්වැලි මහා සෑ භූමියෙන් කියන. එතනින් තමයි ධාතු පරිනිර්වාණ ආරම්භය සිදුවෙන්නේ. එතකන් තව අවුරුදු 2400 ගණනක් යන තෙක් මොන තරම් උවදුරු උපද්‍රව, මොන තරම් විපත්. අපි දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලවල මේ රුවන්වැලි මහා සෑය ආදී චෛත්‍ය අටමස්ථාන වනාන්තර බවට පත් වුණා.
හැබැයි ආයිමත් මහා පිං ඇති අය පහළ වෙලා ඒ තිබිච්ච ස්වරූපයෙන් මේ චෛත්‍ය ගොඩනගලා ආයිමත් දෙව් මිනිසුන්ව වන්දනා කරන්න සලස්සන. ඒ නිසා මේ මහා සෑය තව අවුරුදු 2400 ගණන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ අප්‍රමාණ පුද පූජා ලැබමින් පවතින. ඒ නිසා පිංවතුනි ඔබට මේ මහා සෑය වෙනුවෙන් පින් දහම් රැස් කරග අද නිතර නිතර පින්කම් කෙරෙන රුවන්වැලි මහා සෑය භූමි. බොහෝ සද්ධාවන්ත පිරිස මේ මහා සෑය අරමුණු කරගෙන කප්රු පූජා සුවඳ දුම් පූජා මල් පූජාවන් නොයෙක් විදිහේ පින්කම් සිදු. ඉතින් එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ තුල අප්‍රමාණ පින් දහම් රැස් කරගෙන සද්ධා දී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීයම දියුණු කරගන්න ධර්මීයම අවබෝධ කරගන්න වාසනාව ලැබීවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.